න්න එ එලා ප්ඥත්ති හාර විභංගෝ එක් ධර්මයක් විවිධ ධර්මයන්ගේ දෙසීම තුළින් ධර්මයකරා ගෙනයාම බෙදා දැක්වීමයි එහිදී ප්ඥත්ති හාරයනු කුමක්ද මේ භාග්‍යෝතුන් වහන්සේ එ ධර්මයක් පණවන සේක් නමුත් එය විවිධ ධර්මයන්ගෙන් දෙසන සේක ආදී වසයෙන් වදාල ගාතාවයි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකෘති කතාවෙන් වධාරණු ලබන යම් දේශනාවක් ඇදද මෙය අවබෝධ කළ යුතු කරුණු ඇතුළත්කොට කරනු ලබන පැනවීමයි. ප්‍රකෘති කතාවෙන් වධාරණු ලබන දේශනාවයන්නු කුමක්ද. චතුරාරි සත්‍යයයි. භාග්‍යෝතුන් වහන්සේ මේ දුකායි යනුවෙන් වදාළ සේක මේ ප්‍රඥප්තියහෙවත් පැනවීමයි. පංචස් කන්දයන්ගේ සයිවැදෑරුම් ධාතුන්ගේ දහට වැදෑරුම් ධාතුන්ගේ දොලොස් වැදෑරුම් ආයතනයන්ගේ දස්ස වැදෑරුම් ඉන්ද්‍රියන්ගේ විස්තර ඇතුළත් කරනු ලබන පැනවීමයි. ඉදින් මහනෙනී, කබලිංකාර ආහාරය කෙරෙහි කෙනෙකු තුළ රාගෙ තිබේ නම්, ආශ්වාදයෙන් විඳීම තිබේ නම්, තෘෂ්නාව තිබේ නම්, ඒත් තෘෂ්නාව තුළ පිහිටි විඤ්ඥානය වැඩුනේවෙයි. යම් තෘෂ්නාවක් තුළ පිහිටි විඤ්ඥානය වැඩුනේ නම්, ඒත් තෘස්්නාව තුළ පිහිට වැඩින විඤ්ඥානය තුළ නාමරූපයන්ගේ බැසගැනීම ඇත්තේ යම් විඤ්ඥානයක් තුළ නාමරූපයන්ගේ බැසගැනීමක් තිබේ නම් ඒ විஞ්ඥානෙහි බැසගත් නාමරූපය තුළ සංස්කාරයන්ගේ වැඩීයාමක් තිබේ නම් ඒ වැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක හටගැනීම ඇත්තේ යම් වැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක අටගැනීමක් තිබේ නම් ඒ නැවත භවයක් පාලවීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය ඇත්තේ. යම් නැවත භවයක පාලවීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය තිබේ නම් මහනෙන. එය සෝකයෙන් යුක්තය දාහෙන් යුක්තය දැඩි පීඩාවෙන් යුක්තයයි කියමි. ඉදින් මානෙනි ස්පර්ෂ ආහාර කෙරෙයි පෙරසේ. මනෝ සංචේතනා ආහාර කෙරෙයි පෙරසේ. ඉඩිින් මහනනිි විඤ්ඥාන ආහාරය කෙරෙහි කෙනෙක තුළ රාගේ තිබේ නම් ආස්වාදයෙන් විඳීම තිබේ නම් තන්හාාව තිබේ නම් ඒත් තෘෂනාව තුළ පිහිටි විඤ්ඥානය වැඩුනේවෙයි යම් තෘෂ්නාවක් තුළ පිහිටි විඤ්ඥානය වැඩුනේ නම් ඒත් තෘෂ්නාව තුළ පිහිතා වැඩින විඤ්ඥානයහි නාමරූපයන්ගේ බැසගැනීම ඇත්තේ යම් විඤ්ඥානයක් තුළ නාමරූපයන්ගේ බැසගැනීමක් තිබේ නම් ඒ විඤ්ඥානෙහි බැසගත් නාමරූපය තුළ සංස්කාරයන්ගේ වැඩීයාමක් ඇත්තේ යම් නාමරූපයක් තුළ සංස්කාරයන්ගේ වැඩීයාමක් තිබේ නම් ඒ වැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක හටගැනීම ඇත්තේ යම් වැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක හටගැනීමක් තිබේ නම්. ඒ නැවත භවයක් පාලවීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය ඇත්තේ. යම් නැවත භවයක පහළවීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය තිබේ නම් මානනි. එය සෝකයෙන් යුක්තය දාහයෙන් යුක්තය දැඩි පීඩාවෙන් යුක්තයයි කියමි. ඉදින් මහණෙන කබලිංකාර ආහාරය කෙරෙහි කෙනෙකු තුළ රාගේය නොතිබේ නම් ආස්වාදයෙන් විඳීම නොතිබේ නම්, තන්හාව නොතිබේ නම් ඒත් රෘෂ්ණාව තුළ නොපිහිටි විඤ්ඥානය නොවැඩුනේ වෙයි යම් තෘෂ්ණාවක් තුළ නොපිහිටි විඤ්ඥානය නොවැඩුනේ නම් ඒ තෘෂ්නාව තුළ නොපිහිටා නොවැඩ්නු විඤ්ඥානෙහි නාමරූපයන්ගේ බැසගැනීම නැත්තේය. යම් විඤ්ඥානයක් තුළ නාමරූපයන්ගේ බැසගැනීමක් නොතිබේ නම් ඒ විඤ්ඥානයේ නොබැසගත් නාමරූපය තුළ සංස්කාරයන්ගේ වැඩී යාමක් නැත්තේය යම් නාමරූපයක් තුළ සංස්කාරයන්ගේ වැඩීයාමක් නොතිබේ නම්ඒ නොවැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක අටගැනීම නැත්තේ. යම් නොවැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක අටගැනීමක් නොතිබේ නම්ඒ නැවතභව නොගැනීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය නැත්තේ. යම් නැවත භවයක අටනොගැනීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය නොතිබේ නම් මහනෙනි. එය සෝකය නැති තැනය. දාහය නැති තැනය. දැඩි පීඩාවෙහෙස, නැති තැන යැයි කියමි. ඉදිම් මහනෙනී ස්පර්ශ ආහාරය කෙරෙහි, කෙනනෙකු තුළ රාගයෙන් නොතිබේනම් පෙරසේ. ඉදින් මහණනිි මනෝ සංචේතනා ආහාරය කෙරෙහි කෙනනෙකු තුළ රාගය නොතිබේනම් පෙරසේ. ඉදින් මහණනිි විඤ්ඥාන ආහාරය කෙරෙහි කෙනෙකු තුළ රාගේය නොතිබේ නම් ආශ්වාදයෙන් මිඳීම නොතිබේනම් තන්හාව නොතිබේනම් ඒත් ෘෂ්නාව තුළ නොපීටි විඤ්ඥානය නොවැඩුනේවෙේ. යම් තෘෂ්ණාවක් තුළ නොපීටි විඤ්ඥා නොවැඩුනේ නම් ඒත් රෘෂනාව තුළ නොපීටා නොවැඩුණු විඤ්ඥානයහි නාමරූපයන්ගේ බැසගැනීම නැත්තේ. යම් විඤ්ඥානයක් තුළ නාමරූපයන්ගේ බැසගැනීමක් නොතිබේ නම් ඒ විඤ්ඥානෙහි නොබැසගත් නාමරූපය තුළ සංස්කාරයන්ගේ වැඩීමක් නැත්තේ. යම් නාමරූපයක් තුළ සංස්කාරයන්ගේ වැඩීයාමක් නොතිබේ නම්ඒ නොවැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවත භවයක අටගැනීම නැත්තේය. යම් නොවැඩීගිය සංස්කාරයන් තුළ මතුවටත් නැවතභවයක අටගැනීමක් නොතිබේ නම් එ නැවත භවයක් අට නොගැනීම තුළ මතුවටත් ඉපදීම ජරාව මරණය නැත්තේය. යම් නැවතභවයක අට නොගැනීම තුළ, මතුවටත් ඉපදීම ජරාව මරන්නේ නොතිබේ නම් මහනෙෙනි. එය සෝකය නැති තැනය. දාහය නැති තැනය. දැඩි පීඩා වෙහෙස නැතිතැනයයි කියමිය. මහනෙනී අප්‍රමාදීව නුවනිංහා සිහියෙන් යුක්තව සමාධිය දියුණු කරව. මහනෙනි. සමාධිමත් සිත්් ඇති භික්‍ෂුව සත්‍යය ස්වභභාවය ඒ අයුරින් නුවනින් දනි. කවර සත්‍යය ස්වභාවයක් නුවනින් දැනගන්නේදයක්, ඇස අනිත්‍ය යයි ඇසෙහි සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි. රූපයෝ අනිත්‍යය රූපයන්ගේ සත්‍යය ස්වභාවය, අයුරින්ම නුවනින් දැනගනි ඇසේ විඤ්ඥානය අනිත්‍යයයි එහි සත්‍යය ස්වභභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි ඇසේ ස්පර්ශය අනිත්‍යයයි ස්පර්ශහි සත්‍යය ස්වභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි ඇසේ ස්පර්ශයහේතුවෙන් යම් සැපක්කෝ දුකක්කෝ උපේක්ෂාවක්කෝ විඳින්න බවක් උපදීද එය අනිත්‍යයයි එහි සත්‍යය ස්වභාවය ඒ අයුරිම්ම නුවනින් දැනගනි. කන අනිත්‍යයයි පෙරස. නාසය අනිත්‍යයයි පෙරසේ. දිව අනිත්‍යයයි පෙරසේ. කය අනිත්‍යයයි පෙරසේ. මනස අනිත්‍යයයි ඒ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි මනසේ උපදින අරමුණු අනිත්‍යයයි එහි සත්‍යය ස්වභාවේ ඒ අයුරින්ම නුවනින් දැනගනි මනසේ විඤ්ඥානය අනිත්‍යයි එහි සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි මනසේ ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශයෙහි සත්‍යය ස්වභාවය, ඒ අයුරින්ම නුවනින් දැනගනි. මනසේ ස්පර්ශයහේතුවයෙන් යම් සැපක් හෝ දුකක්කෝ උපේක්ෂාවක් හෝ විඳින බවක් උපදීද. ඒ අනිත්‍යයි ඒ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම නුවනින් දැනගනි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව, නිවාන් මග දියුණු කර ගැනීීම පිළිබඳ පැනවීමයි. දුකෙහි පිරිසිද අවබෝධය පැනවීමයි. දුක් උපදවන හේතුවෙෙහි ප්‍රහාණය පැනවීමයි. එත් දුක් උපදවන හේතුන්ගේ නිරුද්ධවීම ශාක්ෂාත් කිරීම පැනවීමයි. රාධේනි රූපය උපතක් පිණිස එකතුවනට නොදී විසුරුවන්. නසා දමන්න විනාස කර දමන්න. ක්‍රීඩා නොකළ හැකි දෙයක් කරන්න. ප්‍රඥාවෙන් යුක්තව තෘෂ්නාව ශේවීම පිණිස පිළිපදින්න. තෘෂ්ණාව ශේවීමෙන් දුක්ෂයවෙයි දුක්ෂේවීම නිවනයි විඳීම පෙරසේ. සංඥාව පෙරසේ, සංස්කාර පෙරසේ, විඤ්ඥානය උපතක් පිණිස එකතුවන්නට නොදී විසුරුවන්න. නසා දමන්න විනාසකර දමන්න ක්‍රීඩා නොකළ හැකි දෙයක් කරන්න. ප්‍රඥ්ඥාවෙන් යුක්තව තෘෂණාව ශේවීම පිණිස පිළිපදින්න. තෘෂ්නාව ක්ශේවීමෙන් දුක්ෂයවෙයි. දුක්ෂේවීම නිවනයි භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව දුක් උපදවන හේතුව නිරුද්ධවීම පිළිබඳව නිරෝධය පැනවීමයි ආස්වාදය පිළිබඳව අවබෝධයම එපාවීම පැනවීමයි දුකෙහි පිරිසින්ද අවබෝධය පැනවීමයි දුක් උපදවන හේතුවෙෙහි ප්‍රහාණය පැනවීමයි නිවන් මග දියුණු කර ගැනීම පැනවීමයි. දුක් උපදවන හේතුන්ගේ නිරුද්ධවීම ශාක්ෂාත්කිරීම පැනවීම. ඒ තැනැත්තා මේ දුකයැයි ඒ සත්‍යය ස්වභාවය නුවනින් දැනගනි. මේ දුක් උපදවන හේතුව යැයි ඒ සත්‍යය ස්වභාවය නුවනින් දැනගනිී. මේ දුක් උපදවන හේතුව නිරුද්ධවීමයයි ඒ සත්‍යය ස්වභාවය නුවනින් දැන ගනි. මේ දුක් උපදවන හේතුව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාවයයි ඒ සත්‍යය ස්වභාවය නුවනින් දැනගනි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව චතුරාරි සත්‍ය අවබෝධය පැනවීමයි. දස්සන භූමිය හෙවත් සෝවාන් මහාර්ගෙහි ඇතුළත්වීම පැනවීමයි. සෝවාන් පලෙහි ශක්ෂාත් කිරීම පැනවීමයි ඒ තැනැත්තා මේවා ආශ්‍රභයෝයයි ඒ සත්‍යය ස්වභාවය නුවනින් දැන ගනි මේ ආශ්‍රවයක් උපදවන හේතුවයැයි ඒහි සත්‍ය ස්වභාවය නුවනින් දැන ගනිී මේ ආශ්‍රවයක් උපදවන හේතුවේ නිරුද්ධවීම යැයි එහි සත්‍යය ස්වභාවය නුවනින් දැනගනි මේ ආශ්‍රවයක් උපදවන හේතුව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාවේ ඇයි එහි සත්‍යය ස්වභාවය නුවනින් දැනගනිින්. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව ආශ්‍රවයක් ශේවීමේ ඥානය ඉපදිවීම පැනවීම පිණිසයි. ශේවීගිය ආශ්‍රවයන් නැවත අට නොගැනීම දන්නා ඥානයට ඇති ඉඩ ප්‍රස්ථා ඇනවීමයි. නිවාන් මගේ දියුණුව පැනවීමයි. දුකෙහි පිරිසිිණ දැනීම පැනවීමයි. දුක් උපදවන හේතුවේ ප්‍රහාණය පැනවීමයි. විරිය ඉන්ද්‍රියයි පටන්ගැනීම පැනවීමයි. ඉන්ද්‍රිය සංවරය තුළින් කෙලෙස් නැමැති ඉහඳ මැස්සන්ගේ බැහැරකිරීම පැනවීමයි. භාවනා භූමිය තුළ කුසල්ඩාහම් ඇතුළත් කිරීම, පැීමයි. පාපි අකුසල් දහම්වල නැසීම පැනවීම. මහනෙනී මේ දුකනම්මෝ ආර්ය සත්‍යයි මා අට පෙර නොවැසූවිරු ධර්මයම් පිළිබඳව දහම් ඇස පහලවිය. ඥානය පහලවිය ප්‍රඥ්ඥාව පහල විය විද්‍යාව පහල විය, ආලෝකයේ පහල විය. මානෙනි දෙක මේ දුක්කුපදවන හේතුව නම්මෝ ආර්ිය සත්‍යයි මාහට පෙර නෑසුවිරූ ධර්මයන් පිළිබඳව දහම් ඇස පහළවිය. ඥානයේ පහලවිය, ප්‍රඥ්ඥාව පහලවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහලවිය. මානෙනි තුන මේ දුක්කුපද වන හේතුව නිරුද්ධවීම නම් ආර්ිය සත්‍යයි මාහට පෙර නොෑසුවිරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහළවිය. ඥානයේ පහළවිය, ප්‍රඥාව පහලවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහළවිය. මහනෙන. හතර මේ දුක්කුපදවන හේතුව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව නම්මෝ ආර්ය සත්‍යය ඇයි, මාහට පෙර නොෑසූවිරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහළවිය ඥානය පහළවිය ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහළවිය. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව චතුරාරි සත්‍යය දේශනාව පැනවීමයි. සුතමය ප්‍රඥාවගේ ඇතුළත්වීම පැනවීමයි අවබෝධ නොකළදය අවබෝධ කරන්නම යන අනංඥාත අන්‍යස්සාමී යන ඉන්ද්‍රියයේ සාක්ෂාත් කිරීම පැනවීමයි. ධර්මචක්‍රය කරකැවීම පැනවීමයි. මහනනි එක මේ දුකනම්ම ආර්ය සත්‍යය පිරිසිඳ දැක්කයුත්තේ යි මාහට පෙර නෑසුවිරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහලරිය. ඥානයේ පහලවිය ප්‍රඥ්ඥාව පහලවිය විද්‍යාව පහළවිය ආලෝකයේ පහලවිය මහනනි දෙක මේ දුක්කුපද වන හේතුව නම්ම ආර්ිය සත්‍යය ප්‍රහාණය කළ යුත්තයයයි මාහට පෙර නොෑසූවිරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහලවිය ඥානයේ පහලවිය ප්‍රඥාව පහලවිය විද්‍යාව පහළ විය ආලෝකයේ පහලවිය. මහනෙනි, තුන මේ දුක් උපදවන හතුව නිරුද්ධවීම නම් ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුත්තේ ඇයි? මහට පෙර නොඇස්සූවිරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහලවිය. ඥානයේ පහලවිය, ප්‍රඥ්ඥාව පහලවිය, විද්‍යාව පහලවිය, ආලෝකයේ පහලවිය. මහනෙනි, හතර. දුක්කුපදවන හේතුව නිරුද්ධවීම පිණිස පවතින, ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය වැඩිය යුතුයයි. මාහට පෙරනෑසූ විරූ ධර්මයම් පිළිබඳව දහම් ඇස පහලවිය. ඥානය පහලවිය, ප්‍රඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහළවිය. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව, මාර්ගය පිළිබඳ ප්‍රගුණකිරීම පැනවීමයි. චින්තාමය ප්‍රග්ඥාවගේ ඇතුළත්වීම පැනවීමයි. අවබෝධ කරමින් සිටීම නම් අන්්‍යන්ද්‍රයේ සාක්ෂාත්කිරීම පැනවීමයි. ධර්මචක්වය කරකැවීම පැනවීමයි. මහණනි. එක මේ දුකනම්ම ආර්ය සත්‍යය, පිරිසිඳ දන්නා ලද්දේයයි මාහට පෙර නොවැසූ විරූ ධර්මයන් පිළිබඳව දාම් ඇස පහල විය. ඥානය පහලවිය. ප්‍රඥාව පහලවිය. විද්‍යාව පහළවිය, ආලෝකයේ පහලවිය. මහනනිි දෙක. මේ දුක් උපදවන හේතුවනම්මෝ ආර්ය සත්‍යය ප්‍රහණය කරන ලද්දේයයි, මාහට පෙර නොෑසූවිරු ධර්මයම් පිළිබඳව දහම් ඇස පහළවිය. ඥානයේ පහළවිය, ප්‍රඥ්ඥාව පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකයේ පහළවිය. මහනෙනි තුන මෙ දුක් උපදවන හේතුව නිරුද්ධවීම නම්මෝ ආර්ය සත්‍යය ශාක්ෂාත් කරන ලද්දේය යැයි, මාහට පෙරන නවැසූ විරුද් ධර්මයම් පිළිබඳව දහම් ඇස පහළවිය. ඥානය පහළවිය, ප්‍රඥ්ඥාව පහලවිය, විද්‍යාව පහලවිය, ආලෝකයේ පහළවිය. මහනෙනි අතර මෙ දුක් උපදවන හේතුව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව නම්මෝ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලද්දේය යැයි, මාහට පෙර නොෑස්සූ විරූ ධර්මයම් පිළිබඳව, දාම් ඇස පහළ විය, ඥානය පහලරිය, ප්‍රඥාව පහල විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනාව මාර්ගය ප්‍රගුණවීම පැනවීමයි. භාවන්නාමය ප්‍රඥාවගේ ඇතුළත්වීම පැනවීමයි. අවබෝධය සම්පූර්ණ කිරීමෙන් පසු ඇතිවන අනඥාතාාව ඉන්ද්‍රයේ ශාක්ෂාත් කිරීම පැනවීම. ධර්මචක්‍රය කරකැවීම පැනවීමයි. තුළමතුලංච සම්භවන්, බවසංකාරම වස්සජිමුුණී. අජ්ජත් තරතෝ සමාහිතෝ, අබින්දි කවචමී වත්ත සම්භවන්ති. දීග නිකාය මහා පරිණි්බාන සූත්‍රය. මිනිය හැකි නොහැකි දේයෙහි සම්භවයද. බව සංස්කාරයන්ද අපගේ මනීන්ද්‍රයන් වහන්සේ අත්හල සේක. තමාතුළ වූ විමුක්තියයි ඇලුණු සමාහිත සිත් ඇතිසේක් යුදසෙම්පතියකු තමා හැඳසිටන යුද්ධ සංහාකය බිඳදාමන්න සෙයින් ජීවිත සංස්කාර බිඳලූ සේක. මෙහි මිනිය හැකිදේ යනු හේතුඵලයන්ගෙන් හටගත් සංස්කාර ධාතුවයි. නොමිණිය හැකිදේ යනු නිර්වාණ ධාතුවයි. නොමිණිය හැකි දෙහි සම්බවය යනු සියලු ධර්මයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ තුළ ඇති විශිෂ්ඨ ඥානය පැනවීමයි. දම්ම පටිසම්බිධාවේ ඇතුළත්වීම පැනවීමයි. සාක්‍ය මනින්ද්‍රයන් වහන්සේ බව සංස්කාර අත්හල සේක යනු දුක් උපදවන හේතුවෙයි අත්හැරීම පැනවීමයි. දුකෙහි පිරිසිිද දැකීම පැනවීමයි. සමාතුළ වූ විමුක්තියෙහි ඇලුණු සමාහිත ඇතිසේක් යනු කායගතා සත්‍යය ප්‍රගුණ කිරීම පැනවීමයි. චිත්තේ කාග්‍රතාවයෙහි ඉස්තිරූ පිහිටීම පැනවීමයි. යුදසෙම්පතියකු තමාතුළ තිබූ යුද සන්නාකයක් බිඳිනසයින් යනු සිතෙහි කලකිරීම පැනවීමයි. සර්වච්ඥතා ඥානෙහි වැළඳ ගැනීම පැනවීමයි. අවිද්‍යාව නැමති බිත්තරවල පුපුරුවා වෙනසීම පැනවීමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ මිනිය හැකි නොමිණිය හැකි දෙහෙයි සම්භවය වූ යනාදී ගාථාව වදාලසේක. යෝ දුක්ක මත්දක්කි යතෝ නිධනං කාමේසු සෝජන්තු. කතන් නමෙය, කාමාහි ලෝකයේ සංගෝති නත්වා, තේසන්සතමා විනයාය සික්හේති සංයුක්ත නිකාය මාර සංයුක්තය සම්භවුල සූත්‍රය. යමෙක් දුකෙයි සත්‍ය ස්වභාවේ දුටුවේද යම් හේතුවකින් දුක උපදීනම් ඒ සත්‍ය ස්වභාවයක් දුටවේද එබන්දුු පුරුසයක් කාමයන් කෙරෙහි කෙසේ නෙමෙයිද. කාමයෝ වනාහි ලෝකයේ ඇති කෙලෙස් බන්ධන බව දැන සීයෙන් යුක්තව එ කාමයම් පිළිබන්ධ ආසාාව දුරුකිරීම පිණිසහක්ම. යමෙක් දුක, දුක පිළිබධව සමාන අරුත් ඇති වචනය පැනවීමත් පිරිසිිඳ දැකීම පැනවීමත් යම් හේතුවකින් දුක උපදීනම් යනු දුක උපදින හේතුවේ ප්‍රභවය පැනවීමයි. ප්‍රහාණය පැනවීමයි දුටුවේද යනු නුවනැසට සමාන අරුත් ඇති වචනය පැනවීමයි. අවබෝධය පැනවීමයි. එබහඳු පුරුසේක කාමයන් කෙරෙහි කෙසේ නැමෙයිද යනු කාම තන්නාව පිළිබඳ සමාන අරුත් ඇති වචනය පැනවීමයි කාමය බැස ගැනීම පැනවීමයි කාමයෝ වනාහි ලෝකෙහි බන්ධනයම් බව දැන යනු කාමයන් වැළඳගන්නා තැනැත්තාට කාමයම්ම සතුරුකම් කරනෙහෙයින් නොනින් දැකීම පැනවීමයි. හාමයෝ වනාහි ගිනි අංගුරු වලකට උපමාකොට ඇත්තාහ උකුත්සම් පොරකන මස් වැදිලි බඳුයැයි උපමාකොට ඇත්තාහ ඇවිල්ලි ගත් අගුරු වලකට උපමාකොට ඇත්තාහ බිහිසුුණු ප්‍රපාතයකට උපමාකොට ඇත්තාහ විසගෝර සර්පයන්ට උපමාකොට ඇත්තාහ සියෙන් යුක්තවේ කාමයන්ත ආසාව යනු කාමයන්ගේ ප්‍රහාණය පිළිබඳ බැහැරකිරීම පැනවීමයි. කායගතා සතියෙහි ඇතුළත්වීම පැනවීමයි. මාර්ගෙහි ප්‍රගුණකිරීම පැනවීමයි. දුරුකිරීම පිණිස හිත්මේ යනු රාගය දුරුකිරීමෙහි, දවේශය දුරුකිරීමෙහි, මෝහය දුරුකිරීමහිලා, අවබෝධය පැනවීමයි. එබඳු පුරුෂයෙක් යනෝ ධර්මයෙ යෙ දෙන්නා පිළිබඳ සමාන අරුත් ඇති වචනය පැනවීමයි. යම් කලක ධර්මය යෙදන්නා කාමයන් යනු බන්ධන විශේෂයක් බව දැනගනී නම්. ඕ කාමයම් පිළිබඳ ආසාව නෝපදවීම පිණිස කුසල් දාම් උපදවයි. ඔවු නූපං කුසල් දහම්වල ඉපදිවීමට වෑයම් කරයි. මේ තමන් ලබා නොගත් සමත විදර්ශනා දියුණුව පිණිස වෑයම් කිරීම පැනවීමයි. තමන් ලබාගත් වල්පමාත්‍ර ගුණයෙන් සතුනොවී උතුම් ගුණ ඇතුළත් කර ගැනීම පැනවීමයි. එහිදී ඒ ධර්මය යෙදන්නා කුසල් දහම් දිගටම පවත්වා ගැනීීම පිණිස වෑයම් කරයි. කුසල් දහම් ප්‍රගුණ කිරීම පිළිබඳ අප්‍රමාදී බව පැනවීමයි. විරිය ඉන්ද්‍රියහි ඇතුළත්වීම පැනවීමයි. කුසල් දහම් රැකගැනීම පැනවීමයි. අධිචිත්ත ශික්ෂාවහෙවත් සමාධිය පිණිස හික්මීමෙහි දිගටම පැවැත්ම පැනවීමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ යමෙක් දුක දුටුවේද, උපදවන හේතුව දුටුවේද යනාදී ගාථාව වදාලසේක මෝහ සම්බන්ධ නෝ ලෝකෝ බ්පරූපෝව දිස්සති උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරතෝ අස්සිරීවිය කායති පස්සතෝ නත්ති කංචනන්ති උදාන පාලි උදේන සූත්‍රය. අවිද්‍යා මෝහෙෙන් බැඳීගිය ලෝක සත්ව හා බාහිරට පෙනෙන්න්නේ ඉතා හොඳින් සිටිනා සයිනි. කෙලෙස් උපදීන්ට බැඳීගිය ඒ බාල ජනතමේ මෝහාන්දකාරයෙන් ආත්පසින් වටකරන ලද්දේ වෙයි. නුව නැත්තෙකුට ඔහු ගැන වැටහෙන්නේ වාසනාව නැත්තෙක්වු හැටියට නුවන්නින් දකිෙන කෙනෙකුට මෙහි ගතයුතු සාරවත් කිසිවක් නැත්තේ. මෝහේම් බැඳීගිය ලෝකය යනු විපරිතයට පත්වගිය විපල්ලාසයම් පිළිබඳව දේශනාව පැනවීමයි. ඉතා හොඳින් සිටිනාසයක් බාහිරට පෙනෙයි. යනු ලෝකයාගේ විපරිත බව පැනවීමයි. කෙලෙස් උපදින්ට බැන්ඳීගිය බාල ජනතමේ යනු පවිටු ලාමක ආසාවන්ගේ ප්‍රභවය පැනවීමයි කෙලෙස් නැගී සිටීම කෘත්තිය පැනවීමයි කෙලෙසුන්ගේ බලවත්කම පැනවීමයි සංස්කාරයන්ගේ වැඩීම පැනවීමයි මෝහාන්දකාරෙන් හාත්පසින් වටකරන ලද්දේ යනු අවිද්‍යා අන්ධකාරය පිළිබඳද දේශනා පැනවීමයි සමාන අරුත් ඇති වචන පැනවීමයි. ඔහු ගැන නුවනැත්තෙකුට වැටෙන්නේ වාසනා නැත්තෙකු ලෙසතය යනු දිවැස් ඇති තැනැත්තාගේ දැකීම පැනවීමයි. ප්‍රඥ්ඥා ඇසෙහි ඇතුළත් බව පැනවීමයි. නුවනින් දකින කෙනෙකුට මෙහි ගතයුතු සාරවත් කිසිවක් නැත්තේය යනු සත්ත්වයන්ගේ සත්‍යය ස්වභාවය පිළිබඳ අවබබෝධය පැනවීමයි. ප්‍රාගයනු කලේෂයකි දවේශයනු ක්්‍රේෂයකි මෝහේයනු කලේෂයකි. එනිසා භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යා මෝහෙෙන් බැඳීගිය ලෝකසත්වහා යනාදී ගාතා වදාලසේක මහණෙන නූපං නො හටගත් කිසිවෙකු විසින් නොකර ලද හේතුඵල දහමින් සකස් නොවනු නිර්වාණධාතුව ඇත්තේ ඉදින් මහණෙන නූපන් නොහටගත් කිසිවකු විසින් නොකරන ලද හේතු පල දහමෙන් සකස් නොවනු නිර්වාණධාතුන් නොමැති නම් මේ ලෝකයේ උපං හටගත් ගත කරන හේතුඵල දහමෙන් සකස් වූ දෙයින් නිදහස් වීමක් නොපෙනෙන්නේය. මහනෙෙනි. යම් හේකින් නූපන් නොහටගත් කිසිවකු විසින් නොකරන ලද හේතුඵල දහමෙන් සකස් නොවනු. නිර්වාණ ධාතු ඇත්තේද එහෙයි හටගත් කරනලද හේතුඵල දමින් සකස් වූ දෙයින් නිදහස්වීමක් පෙනෙන්නේ යයි වදාලසේක. ඉතින් මහණෙන නූපන් නොහටගත් කිසිවකු විසින් නොකරන ලද හේතුපල දහමින් සකස් නොවනු නිර්වාණ ධාතුව නොමැති නම් යනු නිවන පිළිබඳ දේශනාව පැනවීමයි. සමාන අරුත් ඇති වචන පැනවීමයි. මේ ලෝකෙහි උපං හටගත් කරනලද හතුඵල දහමින් සකස් වූ දෙයින් නිදහස් වීමක් නොපෙනෙන්නේ යනු හේතුඵල දහමින් හටගත් සංකතයේ පිළිබඳව සමාන වචන පැනවීමයි. එය ලන් නොකට පෙන්වීම පැනවීමයි. මහනනිි. යම්හෙේකින් නෝපං නොහටගත් කිසිවෙකු විසින් නොකරන ලද. තු පලදහමින් සකස් නොවනු නිර්වාණ ධාතුව ඇත්තේද යනු නිවන පිළිබඳ සමාන අරුත් ඇති වචන පැනවීමයි යහාපත ප්‍රකට කිරීම පැනවීමයි සංසාරයෙන් නිදහස් වීම පැනවීමයි එනිසා භාග්‍යවතුන් වහන්සේ ඉදින් මහනනී එය නොමැති නම් යනාදිය වදාලසේක එනිසා ආයුස්මත මහාකච්ඡායන තෙරනු භාග්‍යවතුන් වහන්සේ එක් ධර්මයක් පණවන සේක විවිධ අයුරින් දෙසන සේක යනාදී ගාථ වදාළහ නියුත්තෝ ප්ඥත්තිහාරෝ ප්ඥත්තිහාරය යොදන ලදි